Nestle Nestamolt පෝෂණයයි ශක්තියයි ඔබව බලගන්වන්න 100%ක් සූදානම්. මෙවර ඔබට ලැබිලා තියෙන අලුත් වගකීම තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක තනතුර. මොකද්ද මෙවර ඔබට ලැබෙන වගකීම? ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ තියෙනවා කලින්දු high performance කියලා එකක්. එතනින් තමයි ඇත්තටම කලින්දු අපේ ක්‍රිකට් ස්ට්‍රක්චර් එක. මේ ක්‍රිකට් ගහන තැන, මේ ක්‍රීඩකයෝ හැදෙන තැන මෙතන තමයි. ක්‍රිකට් එකේ හොඳම ඉන්න සාරය අරගෙන මේක අපේ high performance එකට ගන්න. පොඳු නාරටේ කියන්නේ ඕක තමයි. ඕක කඩන් වැටුණොත් තමයි අපි ඔක්කොම කඩා වැටීම පටන් ගන්න. පහුගිය කාලේ හිටපු තේරුම් කමිටුව පවා කෙලින්ම සම්බන්ධ වෙන්නේ high performance එකත් එක්ක වයස 19න් පහළ පැත්ත බාර දීලා. ඒතර ශ්‍රී ලංකා ටීම් එක සම්පූර්ණයෙන්ම ඒ අයගේ fitness එක තියෙනවා. එයාගේ fitness එකත් එක්ක practice schedule එක බලන්න. Emerging team එකක් තියෙනවා. Development කියලා එකක් තියෙනවා. හැබැයි සමහර ස්කොට්ස් මේ වෙලාවේ ගිහිල්ලා තිබුණේ නැහැ පහුගිය කාලේ. දැන් ඒව සම්පූර්ණයෙන්ම අයිත් බලන්න ඕනේ. ඉතින් මම මගේ පැත්ත කරා. ඔයා ඔයාගේ පැත්ත කරනවා කියලා යන්න බෑ. එහෙම කරොත් මේක දුවන්න බැරි වෙනවා. ටීම් එෆර්ට් එකක් නැතුව කිසිම ටීම් එකක් මේ ක්‍රිකට් එකේ දිනන්නේ නැහැ. ක්‍රිකට් එකේ නේ වැඩ කරන තැනකවත් ඕගොල්ලෝගේ මේ තැන වුණත් ටීම් එෆර්ට් එකක් නැත්තම් පළවෙනි තැනට එන්න බෑ. මට විශ්වාසය මම මේ ටීම් එෆර්ට් එක කොහොම හරි ගන්නවා කියන එක. උපුල්ට පුළුවන් සභාපති කෙනෙක් හැටියට තේරුම් කමිටුවේ අනිත් හතර දෙනාත් එක්ක හොඳ ගමනක් යන්න. මට මිස් වෙන ප්ලේයර් ඒගොල්ලන්ට මිස් වෙන්නේ නැහැ. ඒක මට 100%ක් විශ්වාසයි. ළඟ දිගහපු ක්‍රීඩකයෝ තමයි මේකට එන්න ඕනේ. පොඩක් පස්සෙන් පන්නන්නත් වෙනවා. විනයක් නැති වුණොත් මේක කරන්න බෑ. ඒ ක්‍රීඩකයෝ දැනගන්න ඕනේ විනයක් ඕන කියන එක. මම ඇත්තටම කැමති පරණ ක්‍රීඩකයෝ ඇවිල්ලා මේ වෙද්දි මොන වගේ ක්‍රීඩකයෝ එක්ක සාකච්ඡා කරලා තියෙන්නේ? කුමා ධර්මසේන කතා කරා. මට ගුවසන ඕන වෙලාවක කියන්නේ ඇවිල්ලා කතා කරන්නම්. මුරලි මට කතා කරා. ඒ අපිට පුළුවන් ඉතින් සංගට උනත් කතා කරන්න පුළුවන්. මම හැමෝම එකතු කරගෙන කරන්න කැමති කෙනෙක්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.